Malli, neethi mata ne? Umbata dan indiyana horada? Dostara kinik lagata wat yanda malli? කල්පනා කරනවා වැඩි. ඒකයි ඔය නිඳ යන්නේ නැත්තේ. මමත් වැඩ කෝටියක පැටලලා දඟලනවා මල්ලි. උදේ මට අමතක වුණා උඹට කියන්න මං කොල්ලව එක්කන් එනවා කියලා. උඹ කොල්ලා එනකම් බලාගෙන ඉන්නවා කියලත් මට අමතක වුණා. ඒ වගේ රේඩිය එකක් අහන්නේ උඟ කාලෙකට පස්සේ. මැසිමක් වගේ මල්ලි. හැඟීම් දැනීම් නැති මැසිමක් වගේ. මං එදා වේල හොයන්න දුවනවා. එක දවසක් හරි වැරදුනොත් ඊළඟ දවසේ කන්න නෑ. කේන්ති ගන්න එපා මල්ලි. මට මේ කිසි දෙයක් තේරෙන්නේ නෑ බා. මං කරන්න ඕනේ මොනවද කියලා මට තේරෙන්නේ. උඹ සතුටින් තියන්න කරන්න ඕනේ මොනවද කියලා මට තේරෙන්නේ. උඹ මට කියපංකෝ. මං කරන්න ඕනේ මොනවද කියලා. නැත්තම් උඹ කරන්න හිතාගෙන ඉන්නේ මොනවද කියලා කියපන්. මං උදව් කරන්න. ඈ මං කරදර කරනව නෙවෙයි බං. ඇත්තමයි මට තේරෙන්නේ නැහැ. මට දුකයි උඹ ගැන. උඹ සතුටින් තියන්න කියලා හිතලා කරන දේවල් මට වරදිනවා. ඉතින් උඹට කේන්ති යනවා. මේ අක්කේ තමුසිට කරන්න දෙයක් නැහැ. මට කේන් තියන්නේ තමුසුගේ මල විකාර හැසිරීමට. ඒත් මන් තරහ නැහැ. මොකද මන් දන්නවා තමුසි කොච්චර දුක් විඳද කියලා.
මගේ මේ අතපය හැදිලා තියෙන්නේ තමුසේ කවපු බත් ගුලි වලින්. මට ඒක හොඳට මතකයි. ඒත් මට මේ ජීවිතේ අමාරුයි ඔය. මට මෙහෙම ඉන්න අමාරුයි. මෙහෙ නෙමෙයි කොහෙත්. ඒකට තමුසේ කරන්න දෙයක් නැහැ. දැන් ගිහින් නිදා ගන්න. මෙතන වාතු වෙන්නේ නැතු. මොකද කවුරු හරි එනකන් දින්නේ නෑ. එහෙනම් බලන්න. මොනව බලන්න දේ මනුස්සය මෙහෙ එන්නේ? මන් දන්නේ. එහෙනම් එන්නේ නිකන් බලලා යන්න එන වැස්සේ. ස්පීඩ් නැතු මොනවද ඉතින් ඒ මනුස්සය බලන්නේ? ආතක් දන්න බලන්න උමනා වෙලා තියෙ. හරිද? හරි. මේ අර වගේ ඉස්කෝලේ යාළුවා තාම මට ගහනවද? නෑ. ඇයි? මං එයාට කිව්වා මට ආය ගැහුවොත් උඩින් යන් දෙකක් දෙනවා කියලා. එහෙම තමයි ඉන්න ඕනේ. මං කිව්වේ දැක්කද? අපි ගහ ගන්න ඕනේ නැහැ කා එක්කවත්. හැබැයි අපි කාගෙන්වත් ගුටි කන්න ඕනෙත් නැහැ. තේරුණාද? මම දාන්නද? ඔන්න. කො පුතේ? ඒ. මේ එන්නකො. මං වගේ ගහන්න හිටියේ. ඔයා මොකද මම නැති අතරේ මේ පැයට නැගිටලා ඇඬුවා කියන්නේ? කවුද? මම? ඔව්, මාමකෝ. මාමකෝ ගෑවද? කවුද කිව්වේ? අම්මද? ඔව්. අම්මට නේ මල්ලිකෝ මල්ලිකෝ කියලා. අපු අම්මයි පුතේ දෙන්න මණ්ඩාන හිටියද? මොකක්ද හලෝ? ඔයා ඉන්න එපැයි ෆිට් එකේ. ඔයානේ අම්මත් නලව ගන්න ඕන. ඒ වුණාට මාමත් ගියා, තාත්තත් ගියා, එයාත් ආවෙත් නෑ. කො මෙහෙට එනවා. එහෙම තමයි පුතේ. මං වර දවසකුත් කියලා දුන්නු. සමහර දේවල් නැති වෙනවා. සමහරු යනවා. සමහරු ගියාට පස්සේ ආපහු එන්නෙම නැහැ. සමහරු මැරෙනවා.
එයාලට කොහොමත් එන්න හම්බෙන්නේ. ඒ වුණා මම එහෙම නෙමෙයිනේ. මම මරුණා මා එනවනේ. මොඩේ හැමතිස්සෙම එහෙම වෙන්නේ නෑනේ. හැබැයි මාම මැරුණ නැත්තම් පුතාව බලන්න කොහොමත් එනවා. කොහේ හිටියත් එනවා. තේරුණාද? තේරුණාද? ඔව්. අපි යන් අර කඩේ පැත්තට. ඒ හවුසර ආප්පු දානවා.